සැම දිනාටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2023 මාර්තු මාසයේ 25 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පාන්දර 12 මාරට පවත්වන බුද්ධානුස්සති භාවනාවේ ආරම්භක මොහොතයි. අප සෑම සියලුම දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වී වැඩසටහන ආරම්භ කරමු. සති භාවනාව කරන්නට ආරම්භ කරමින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සා. භාවනා పూర్వ కృత్య. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్స. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్స. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్స. అనంత ససర పటన్ లోవ వెడవదాల భాగ్యవత్తు అర్హత සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකින් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට, කායද්වාරයෙන්ද, වාග්ද්වාරයෙන්ද, මනෝද්වාරයෙන්ද වැඳ නමස්කාර කරමි. මෙසේ වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ අනුභවයෙන් සසර සැරි සරණතෙක් සතර අපායෝත්පත්තියෙන්ද, ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද, අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද, පංචවිධ අන්තරාවෙන්ද අත්මිදෙම්වා. ස්වාමීනි, මේ සියලු කුසල් බලයෙන් අප සැමට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අනන්ත සසර පටන්නා අවිද්‍යාසහගත ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන් දොරින් බුද්ධ රත්නයටද, ධම්ම රත්නයටද, සංඝ රත්නයටද සිදු වූ යම්තා වැරදි පමාදෝෂයනට මම සමාවිල්ලා සිටිමි. බුද්ධ රත්නයද, ධම්ම රත්නයද, සංඝ රත්නයද යන රත්නත්‍රයෙන් මට සමාව ලැබේවා. බුද්ධ රත්නයද, ධම්ම රත්නයද, සංඝ රත්නයද යන ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මා විසින් අතීතයේ පටන් මේ මොහොත දක්වා රැස් කළා වූ කුසල සම්භාරය සියලු සම්‍යදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වේවා. පරලෝ සැපත් ගුරුතුමන්ට හා සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. ආශිර්වාද ගාථාව. පංච මාරජිනෝ නාථෝ
Patto sambodhi muttamam chatusaccham prakasesi mahaviram namamaham etena sacca vajjena sabbe mara palayantu. Bhavana vakya. Swamini bhagyavatun vahansa. Oba vahanse vasana sahita sakala kleshayan prahanaya kalaseka keles saturan nasa vanasa demu seka sansara chakrayage tanhavanam keles ara sindalu seka Devu minisunge amisa puja pratipatti puja labimata sudusuvana seka rahasinvat paunokala ati parishuddha santanayak etiva vedasiti seka Swamini bhagyavatun vahansa oba vahanse ekantayen arahang vanaseka arahang vanaseka Swamini Bhagyavatun vahansa oba vahanse asankhata u nirvana dhatuvada atita anagata vartamana yana kalatrayata ayat sankhata u citta chaitasika rupa dharma yanda Paripurna vashayin avabodha kota vadala seka Chaturarya satya dharmaya swayambhu jnanayin avabodha kala seka Sanskara vikara lakhana prajnapti nirvanayana Pancha nyeya mandalaya avabodha kota vadala seka Swamini bhagyavatun vahansa oba vahanse ekantayen samma sambuddha vana seka Samma sambuddha vana seka Swamini bhagyavatun vahansa oba vahanse purve nivasanusmurti jnanaya divyang chakshura vijnanaya Asavakshaya kara jnanaya adi kota eti tri vidya ashta vidya vinda pratimoksha sangvara shilaya indriya sangvara shilaya adi u pasalos charana dharmyan genda Samannagata vana seka Swamini bhagyavatun vahansa oba vahanse ekantayen vidyacharana sampanna vana seka Vidyacharana sampanna vana seka Swamini
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාම සුකල්ලි කානු යෝගයද අත්තකිල මතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝභන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්වලෝකයන්ට අයත් විනෙය්‍ය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූ සේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ
ekam shastrun vahanse vana seka oba vahanse devu minisunta ihaloka arthayenda paraloka arthayenda nirvana avabodha arthayenda dharmaya deshana kota vadala seka swamini bhagyavatun vahansa oba vahanse ekantayen sattha deva manussanam vana seka sattha deva manussanam vana seka swamini bhagyavatun vahansa oba vahanse chaturarya satya dharmaya kisidu guru upadeshayakin torava swayambhu jnanayen avabodha karagena devu minisunata avabodha karava vadala seka swamini bhagyavatun vahansa oba vahanse ekantayen buddha venaseka buddha venaseka swamini bhagyavatun vahansa oba vahanse dasa parami dasa upaparami dasa paramattha parami nam o samatrinshat parami dharma sankhyata punya bhagyayen samannagatavana seka vasana sahita sakala kleshayan prahanaya kala seka aishwarya yasa shri dharma kama prayatna yana bhagya dharma valin samannagatavana seka sakala loka dharmayan nama rupa skandha ayatana dhatu adi nana naya krama valin vibhajanaya karamin vadala seka uttari manushya guna dharma bhajanaya kala seka sasara dukata hetuvana trushnava vamara anuttaravu samma sambodhiyata pemina vadala seka swamini bhagyavatun vahansa oba vahanse ekantayen bhagava vanaseka bhagava vanaseka pratiloma vashayin swamini bhagyavatun vahansa oba vahanse
dasa parami, dasa upaparami, dasa paramattha parami nam o samatrinshat parami dharma sankhyata punya bhagyayen samannagatavana seka vasana sahita sakala kleshayan prahanaya kala seka aishwarya yasa shri dharma kama prayatna yana bhagya dharma valin samannagatavana seka sakala loka dharmayan nama rupa skandha ayatana dhatu adi nana naya kramavalin vibhajanaya karamin vadala seka uttari manushya guna dharma bhajanaya kala seka sasara dukata hetuvana trushnava vamara anuttaravu samma sambodhiyata pemina vadala seka swamini bhagyavatun vahansa oba vahanse ekantayen bhagava vanaseka bhagava vanaseka swamini bhagyavatun vahansa oba vahanse chaturarya satya dharmaya kisidu guru upadeshayakin torava svayambhu jnanayen avabodha karagena devu minisunata avabodha karava vadala seka swamini bhagyavatun vahansa oba vahanse ekantayen buddha vanaseka buddha vanaseka swamini bhagyavatun vahansa oba vahanse devu minisunge ekama shastrun vahanse vanaseka oba vahanse devu minisunta ihaloka arthayenda paraloka arthayenda nirvana avabodha arthayenda dharmaya deshana kota vadala seka swamini bhagyavatun vahansa oba vahanse ekantayen sattha deva manussanam vanaseka sattha deva manussanam vanaseka swamini bhagyavatun vahansa oba vahanse sila samadhi prajna vimukti
Vimukti jnana darshana endu Maha karuna vendu Maha prajna vendu Dharma deshana vilasha endu Iddhi pratihariya endu Anuttaravana seka Nana vidha Sattva lokayanta ayat Vineya sattvain Budu asin balavadara Maha karunaven yuktava Oun damanaya kota Dahamehi pihita useka Swamini Bhagyavatun vahansa Oba vahanse ekantayen Anuttaro purisa dhamma sarathi vanaseka Anuttaro purisa dhamma sarathi vanaseka Swamini Bhagyavatun vahansa Oba vahanse Sanskara lokaya Sattva lokaya Avakasha lokaya Adi u Siyalu lokayanda Ema lokayange Samudayada Loka nirodhayada Loka nirodhakarana upayada Avabodha kota An ayatada Deshana kalaseka Swamini Bhagyavatun vahansa Oba vahanse ekantayen lokavidu vanaseka lokavidu vanaseka swamini bhagyavatun vahansa oba vahanse arya marga sankhyata Sundara margayaka gaman kalaseka Satara maganenin nasu kelesun navata nupadavamin gaman kalaseka Kama sukalli kanu yogayada Attakila matanu yogayada yana Antadvaya varjita Sobhanavu Madhyama pratipadavin Sundara u Nirvanayata Pemina vadala seka Sartaka dharma deshana eti seka Sundara rupa sampattiyak etiva veda siti seka Sundara u gaman vilashayak eti seka Swamini bhagyavatun vahansa Oba vahanse ekantayen Sugata vanaseka Sugata vanaseka Swamini Bhagyavatun vahansa Oba vahanse Purve nivasanu smurti jnanaya Divyang chakshura bhijnanaya Asavakshayakara jnanaya Adi kota eti Tri vidya
Ashta vidya vinda pratimoksha samvara shilaya indriya samvara shilaya adi u pasalos charana dharmayan genda samannagatavana seka swamini භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වන සේක විද්‍යාචරණ සම්පන්න වන සේක Swamini Bhagyavatun Vahansa Oba Vahansa Asankhatav Nirvana Dhatuvada Atita Anagata Vartamana Yana Kalatrayata Ayat Sankhatav Chitta Chaitasika rupa dharmayanda paripurna vashayin avabodha kota vadala seka chaturarya satya dharmaya swayambhu jnanayin avabodha kala seka sanskara vikara lakkhana ප්‍රඥප්ති නිර්වාණ යන පංච නිය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සේක කෙලෙස් සතුරන් නසා වනසා දැමු සේක සංසාර චක්‍රයාගේ තණ්හාවනම් කෙලෙස් අර සිඳලු සේක දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන සේක රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටි සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක අරහං වනසේක නැවතත් අනුලෝම වශයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක කෙලෙස් සතුරන් නසා වනසා දැමුසේක සංසාර චක්‍රයාගේ තණ්හාවනම් කෙලෙස් අර සිඳලුසේක දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍ර
ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වෙනසේක රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වෙනසේක අරහං වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංඛත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයං භූ ඥානයෙන් අවබෝධ කළසේක සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වෙනසේක සම්මා සම්බුද්ධ වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වන සේක විද්‍යාචරණ සම්පන්න වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක කාම සුකල්ලි කානු යෝගයද අත්ත කිලමතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝබන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක
සාර්ථක ධර්ම දේශනා ඇතිසේක සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක සුගත වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක නානාවිධ සත්වලෝකයන්ට අයත් විනෙය්‍ය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්හා දේව මනුස්සානං වනසේක සත්හා දේව මනුස්සානං වනසේක ස්වාමීනි
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක. බුද්ධ වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වන සේක. වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සේක. ඓශ්වර්ය, යස, ශ්‍රී, ධර්ම, කාම, ප්‍රයත්න යන භාග්‍ය ධර්මවලින් සමන්නාගත වන සේක. සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානාන්‍ය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක. උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක. සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක. භගවා වනසේක. සාදු සාදු සාදු. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අද සුපුරුදු පරිදි අපි බුද්ධානුස්සති භාවනාවෙන් අනුතුරුව කරන ධම්මපද සාකච්ඡාවට යොමු වෙමු. අදත් අපි තවත් ගාථා රත්නයකට සවන් දීලා ධම්ම සම්මස්සණයක යෙදෙමු. අද දවසේ අපිට තියෙන්නේ පඬිත වර්ගයේ තවත් ගාථා රත්නයක් පිළිබඳව 9 වෙනි ගාථා රත්නේ. පෞලම මහණ වීම කියන මාතෘකාව යටතේ. පළමු අපි සවන් දෙමු ඒ උතුම් ගාථා රත්නයට. න අත්ථ හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං න රට්ඨං
අධම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා න අත්ථ හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා. ඒ තේරුම බැලුවොත් පණ්ඩිත කෙනෙක් තමන් හේතු කරගෙන තමාගේ ප්‍රයෝජන පිණිස අකුසල් දහම් කරන්නේ නැහැ. අනිත් අය වෙනුවෙන් මෙරමා හේතු කොටගෙන ඒ පස්පව් දස අකුසල් ආදියෙහි යෙදෙන්නේ නැහැ. පව්කම් කරලා ලැබිය යුතු පුතෙක් හෝ කැමතිවන්නේ නැහැ. පව්කම් කිරීමෙන් ලැබිය යුතු ධනයත් කැමතිවන්නේ නැහැ. ඒ වගේම පව්කම් කිරීමෙන් ලැබිය යුතු රටක් හෝ කැමතිවන්නේ නැහැ. අධර්මයෙන් ලැබිය යුතු සමෘද්ධිය සැප සම්පත් ආදියටත් කැමතිවන්නේ නැහැ. ඒ ආකාරයට ජීවත් වෙන ඒ පුද්ගලයතිමේ සිල්වත් වගේම ප්‍රඥාවිනුත් ධාර්මික නමිනුත් හඳුන්වනවා කියලා තමයි පැහැදිලි කරන්නේ. ඒ සම්බන්ධ තියෙනවා නිදාන කතාවක්, අපි ඒක බලමු. භාග්‍යවත් බුදු ප්‍රජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ සැවැත් නුවර හිටියා එක්තරා උපාසක මහත්මේ. ඉතාම ධර්මිෂ්ඨව ජීවත් වෙන කෙනෙක්. එතුමාට කලයක් යනකොට බුදු සසුනේ පැවිදි වෙන්න ආසාවක් ඉපදුනා. ඔහු විවාහ වෙලා හිටපු කෙනෙක්. ඉතින් බිරිඳට කිව්වා මේ තමාට විවාහ වෙන්න මේ සමා වෙන්න තමාට පැවිදි වෙන්න සතුටක් කැමැත්තක් තියෙනවා. ඒක නිසා මම පැවිදි වෙන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා. ඒ වෙලාවේ මේ බිරිඳ කිව්වා ටිකක් ඉවසන්න, මේ කුසේ දරුවෙක් ඉන්නවා, ළමයා ලැබෙනතුරු බිහිවෙනතුරු ඉඳලා මහාන වෙන්න කියලා කිව්වා. ඉතින් ඒ කතාවට ඇහුම්කන් දීලා ඒ දරුවා බිහිවෙලා පයින් ඇවිදගෙන යන කාලෙ වෙනකන් ඉඳලා ඇහුවා මට තව මහාන වෙන්න අවශ්‍යයි, ඒ සඳහා මම දැන් යන්න ඕනේ කියලා. ඒ වෙලාවෙත් ඒ බිරිඳ කිව්වා ළමයා පොඩ්ඩක් ලොකු වෙනතුරු නැවතිලා ඉන්න කියලා. දැන් මේ උපාසකතුමා හිතුවා අනේ මේ මෙත්තුමියගෙන් මේ ප්‍රශ්න කරොත්, එයාගෙන් අවසර ගන්න හිටියොත් මට කවදාවත් මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේවා ගැන බලන්නේ නැතුව මම ගිහිල්ලා පැවිදි වෙන්න ඕනේ, සසර දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා හිතලා තමන්මයි ඒ කටයුත්ත කරගන්න ඕනේ. අනිත් කෙනෙකුට ඒක කරගන්න බෑ. සසර දුකින් මිදෙන එකට තමන්ම උත්සාහ වෙලා කරගත යුතු දෙයක්, අනිත් කෙනෙක් කරලා දෙන්න බැරි දෙයක්. ඒ ආකාරයට හිතලා ගිහිගෙයින් ඉක්ම ගිහිල්ලා පැවිදි වුණා. ඒ පැවිදි වෙලා ඉතාම වීරිය අරගෙන කර්මස්ථාන වඩලා ඉතා ඉක්මනින් අරහත් භාවයට පැමිණුණා. පැවිදි බව මුදුන් පෙත්තටම නගාගත්තා කියලා කිව්වා. එතකොට ඊට පස්සේ ඒ ගිහි කාලේ බිරිඳත් පුතාවත් දකින්න කැමැත්තෙන් සැවැත් නුවරට වැඩම කරා. රහතන් වහන්සේ නමක්නේ. ඒ වෙලාවේ පුතාව මුණ ගැහිලා පුතාට බණ දේශනා කරා. ඒ බණ අහලා පුතාත් සසරේ කලකිරුණා, පැවිදි වුණා. පැවිදි වෙලා ඉක්මනින්ම රහත් බවට පැමිණියා. දැන් මේ භාර්යාව ගෙදර ඉන්නවා තනියම. ඉඳලා හිතනවා මම මෙතන මේ ගෙයි ජීවත් උනේ යම්කිසි කෙනෙක් හින්දා, ස්වාමි පුරුෂයයි දරුවෝ නිසා. දැන් ඒ දෙන්නම ගෙදරින් ගිහිල්ලා පැවිදි වෙලා ඉන්නවා. මටත් මේගේ ජීවත් වීමෙන් වැඩක් නැහැ, මමත් පැවිදි වෙන්න ඕනේ කියලා ගිහිල්ලා ඒ ගෙවල් දොරවල් අත්හැරලා දාලා ගිහිල්ලා පැවිදි වෙලා, මේ නිසස්නේ පැවිදි වෙලා කල් නොයවාම රහත් වුණා එතුමියන්. ඉතින් මේ ධම්මික උපාසක කියන මේ උපාසකතුමා ඉතාම දැහැමි ධර්මිෂ්ඨව ජීවත්වුණු කෙනෙක්. ගේ දොර අත්හැරලා ගිහිල්ලා පැවිදි වුණා, රහත් වුණා. ඊට පස්සේ අඹුදරුවන්ටත්
ඒ අතින් පිහිට වෙලා ඒ අයත් සසර දුකින් මිදෙව්වා කියන කතාව භික්ෂුන් වහන්සේලා අතර කතාවක් පැවතුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහි වැඩම කරන වෙලාවක භික්ෂුන් වහන්සේලාගේ මේ කතාව ඇහිලා මහණනි මොනවාද මේ මොකද කතා කරන්න කියලා කිව්වහම ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා මෙහෙම දෙයක් කතා කරන්න කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුවණැත්තෙක් විසින් තමන් නිසා හෝ අනුන් නිසා හෝ දැහැමි නොවන අධර්මිෂ්ට දියුණුවක් සම්පත්තියක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. තමන් නිසාවත් අනුන් නිසාවත් වැරදි දිවි පැවැත්මක් ඊළඟට දියුණුවක් සම්පත්තියක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. බලාපොරොත්තු වන්නේ කු යම් කිසි කෙනෙක් යමක් බලාපොරොත්තු වෙනවා නම් එය ධර්මිෂ්ඨව ලැබෙන සමෘද්ධියක් ලැබෙන ප්‍රයෝජනයක් සැපතක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ තැනැත්තා ධාර්මිකයෙකු ධර්මය පිළිසරණ කොට වසන්නෙකු විය යුතුයි කියලා අනුසන්දි වශයෙන් ගලපලා මේ ධර්ම දේශනාව කළේ. එතකොට න අත්ත හේතු න පරස්ස හේතු තමා වෙනුවෙන් හෝ අනිත් අය වෙනුවෙන් හෝ න පුත්ත මිච්චේ න ධනං න රට්ටං පුත්‍රයෝ වෙනුවෙන් හෝ ධනය වෙනුවෙන් රටක් වෙනුවෙන් හෝ න ඉච්චේය අදම්මේන සමිද්ධි මත්තනෝ අධර්මයෙන් සමුද්ධිමත් වෙන්න කැමති වෙන්නේ නෑ. සීල ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා ඒ තැනැත්තා සිල්වත්ව ප්‍රඥාවන්තව ධාර්මිෂ්ඨව ධර්මය පිළිසරණ කොට වසන්නෙක් වෙන්න ඕනෑ කියලා මේ ගාථාරත්නය දේශනා කළේ. එතකොට තමා හේතු කොට පව්කම් නොකරන්නේය. තමාගේ දිවි පැවැත්ම වෙනුයි. තමන්ට ජීවත් වෙන සතුන් මැරීම සොරකම් කිරීම ආදී පස්පව් දසාකුසල් කරන්නේ නැහැ. අනුන්ට උපකාර පිණිසත් ඒ වගේ පව්කම් කරන්නේ නැහැ. පුතුන් දරුවන් නොකමැති වෙනවා. කැමති වෙන්නේ නැහැ. ධනයද නොකමැති වේ. ධනයත් කැමති වෙන්නේ නැහැ. රටක රජබවකම ලැබුණත් ඒ වගේ බලාපොරොත්තුවකුත් නැහැ. ඒ වගේම අධර්මිෂ්ඨව ධර්මයේ නොයෙදෙමින් තමාගේ දියුණුවක් බලාපොරොත්තු වන්නෙත් නැහැ. ඒ වගේ කෙනෙක් සිල්වත් නුවණැති ධර්මිෂ්ඨ කෙනෙක් වෙනවා කියලා දේශනාකට අදාළා. න අත්ත නේතු තමන්ගේ න අත්ත හේතු තමාගේ හේතු කොට තමා හේතු කොට පව්කම් නොකරන්නේ කියන එක. අත්ත හේතු කියලා කියන්නේ තමන්ගේ ජීවිත හේතුව. ඒ මෝඩ මිනිස්සු තමන්ගේ ජීවිතය රැකගන්න ප්‍රාණඝාතාදී නොඑක ආකාර පව්කම් කරනවා. සමහර වෙලාවට ඉතාම අධර්මිෂ්ඨ විදිහට හිතන්නවත් බැරි විදිහේ පව්කම් කරලා තමාව පෝෂණය කරනවා. සමහර අය තමන්ගේ ආහාර ආදී අරගෙන තමන්ගේ ජීවත් වීමට කරන කර්මයෝ කටයුතු අනිත් අය අහනකොටත් බය ගන්නවා. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ ඔය මත්පැන් මත්ද්‍රව්‍ය විකුණනවා, ඊළඟට ඔය මිනිස්සු මරන්න යොදවනවා, පාතාල වගේ වැඩ කටයුතු කරනවා. එතකොට ඒ වගේ දේවල් වලින් අනිත් අය බය වෙනවා මේ ජීවත් වෙන්න කරන වැඩවලින්. අනිත් අයව මරන්න කපන්න කොටන්න මුදල්ලට මිනිස්සුන් අරගෙන කරවනවනේ වගේවා. ඒ වගේවා තමයි ඔය අන්‍යා තැතිගන්නනවා ලොමු ඩැහැගන්නනවා කියලා කියන්නේ. න පරස්ස හේතු අනුන් හේතු කොට පව්කම් නොකරන්නේ. මව්පියන් අඹුදරුවන් නෑදෑ හිතමිතුරන් ආදී අය වෙනුවෙන්වත් පව්කම් කරන්නේ නෑ. එහෙම කරන පව්කම් සමහර වෙලාවට ඉතාම බිහිසුණු ඒවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට අඹුව නිසා මව්පියන් මරති. ඒ වගේ කතා අපි අහලා තියෙනවනේ. දූ දරුවන් නිසා අඹුව මරති. මේ ආකාරයට කරන පව්කම් බොහෝම ලෝකයේ මිනිසුන් අතර තියෙනවා. ඔය සතුන් මැරීම හොරකම් කිරීම ආදී හැම පව්කමක්ම කරන්නේ එක්කෝ තමන් හේතු කොට, එහෙම නැත්නම් අනුන් හේතු කොට.
එහෙම නැත්නම් තමනුත් අනුනුත් කියන දෙපිරිසම හේතු කොටයි කරන්නේ. න අත්ථ හේතු න පරස්ස හේතුයි වදාලේ නුවණැති කෙනෙක් උකුණු හිසක් තරමටවත් පවක් තමන් නිසාවත් අනුන් නිසාවත් නොකරන බව දැක්වීමට කිසිම ආකාරයක අනුකුඩා වශයෙන්වත් පවක් නොකරන කෙනෙක් ගැන තමයි මේ විදිහට දැම්මේ. මේ මෙහෙම නුවණැති අය කරන්නේ නෑ කියලා කිව්වේ මෙතන ඒ වගේ ඉතාම සුළු අකුසලයක්වත් නොකරන කෙනෙක් ගැන බව දක්වන්නයි කියලා කියනවා. න පුත්තං ඉච්චේ පුතෙකු නොපතන්නේ. න ධනං ධනිය නොකමැති වන්නේ. න රට්ටං රටක් නොකමැති වන්නේ. තමන් උදෙසා හෝ අනුන් උදෙසා නුවණැති තැනැත්තා පව්කමින් අධර්මයෙන් පුතෙක් ලබන්න ධනේ ලබන්න රටක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තබා පව්කමින් ලැබෙන සක්විති සැපතද නුවණැති මිනිසා හැර දමන්නේය. යම්කිසි පවක් කරලා සක්විති රජකම ලැබෙනවා කිව්වත් නුවණැති මිනිස්සෙක් ඒක පිළිගන්නේ නැහැ. අකුසලේ යෙදෙන්නේ නැහැ කියනවා. ධනං චජේ යෝ පනාංග හේතු. අංගං චජේ ජීවිතං රක්ඛමානු. අංගං ධනං ජීවිතං චාපි සබ්බං. චජේ නරෝ ධම්ම මනුස්ස සරන්තෝ. ධම්ම මනුස්ස සරන්තෝ. ශරීර අවයව රකින්නට ධනය දෙන. ජීවිතය රකින්නට ශරීර අවයව දෙන නුවණැති මිනිසා දහම සිහි කරමින් ධර්මය රැකගන්නට යුතුකම් ඉටු කරන්නට ශරීර අවයව ධන ජීවිත යන මේ හැම දෙයක්ම හැර දමන්නේ. නිසිසේ නුවණ දියුණු කළ මිනිසා කොතරම් උසස්ද යනු මේ ගාථාවෙන් දත හැකිය. ඔව්, එතකොට තමන්ව රකින්න හෝ තමන්ගේ ජීවිතය රැක ගන්න හෝ එහෙම නැත්නම් අනිත් අයව රකින්නට හෝ ප්‍රඥාවන්ත මිනිසයා ඒ වගේ වැරදි කරන්නේ නැහැ කියනවා. ධර්මයේ සිහි කරමින් ධර්මයේ රැක ගන්නට යුතුකම් ඉෂ්ට කරන්න ශරීර අවයව ධන ජීවිතාදී හැම දෙයක්ම අත්හරිනවා කියලා. න ඉච්චෙය අදම්මේන සමිද්දින් අත්තන. නොදැහැමින් තමන්ගේ සමෘද්ධියක් නොකමැති වන්නේ. නුවණැති තැනැත්තා අධර්මයෙන් කිසිම දියුණුවක් තමාට වේවා කියලා පතන්නේ නැහැ. අධර්මයෙන් ඒවා ලැබුණත් ඒවා අත්හැර දානවා. ධර්මය නිසා ධර්මය සිහි කරමින් ජීවිතය හරිනවා. අධර්මයෙන් කිසිවක් බාරගන්නේ නැහැ. අද ලෝකය මිසේ නොවේ. තනකොළ ටිකකට පවා පරපණ නසනවා. වැරදි වැඩ කරනවා, එකිනෙකා එන කොටා ගන්නවා. දැහැමි මිනිසයා ජීවිතය වෙනුවෙන්වත් උකුණෙක් මකුණෙක් තරම් පුංචි දෙයක්වත් පුංචි සතෙකුගේවත් දිවිය තොර නොකරන්නේ. සෝ සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා. ඒ ආකාරයට ඉන්න තැනැත්තා සිල් ඇත්තෙක් නුවණැත්තෙක් දැහැමි කෙනෙක් වෙනවා කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් තමන් නිසා හෝ අනුන් නිසා පව් නොකරයිද පුතෙකු හෝ ධනියක් හෝ රටක් හෝ පව්කමින් ලබා ගැනීමට අයත් කර ගැනීමට හදා වඩා ගැනීමට නොකමැති වේද තමන්ගේ දියුණුව අධර්මයෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු නොවේද ඔහු සිල්වතෙක් නුවණැත්තෙක් දැහැමියෙක් වේයයි මේ ගයින් මේ ගාථාවෙන් වදාළ සේක. දස කුසල ධර්මය මුල් කොට නෛර්යානික ධර්මයන්හි අවිරුද්ධ ප්‍රතිපදාවන්හි යෙදුණු කෙනාට ධාර්මික කෙනෙක් කියලා කියනවා. ධම්මේ පසන්නෝ ධර්මයට කැමති. ධම්මේ තිතෝ ධම්මේ පිහිටා ඉන්න. ධම්මේ නියුත්තෝ ධම්මේ නියලුණු. ධම්ම අස්සාති යමෙක් තුල ධර්මයේ පවතිනවන. මේ විදිහට මේ කොයි විදිහකින් බැලුවත් ඒ විදිහට වැරදි නෑ කියලා කියනවා. මේ ධර්ම දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් පලාදියට පැමිණුණා කියලා කියනවා. එතකොට අපි දන්නවනේ බොහෝ අවස්ථාවල
බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණානේ, රජකම දාලා දූ දරුවන් දාලා තමන්ගේ හත්මුතු පරම්පරාවලින් එන ධනය අත්හැරලා අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ. එතකොට ඔය මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජක වශයෙන් ඒ හත්මුතු පරම්පරාවක ධනය තිබුණු පවුලක්, ඒ පවුල් දෙකම සාරිපුත්ත උපතිස්ස කෝලිත කියන පරිබ්‍රාජක වශයෙන් හිටපු ඒ තරුණ අයගේ, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පවුලේ ඉඳලා තියෙනවා 7 දෙනෙක්. සහෝදරියෝ 3 දෙනයි, සහෝදරයෝ 3 දෙනයි. උන්වහන්සේ ඇතුළු ඒ 7 දෙනාම මහරහත් භාවයට පැමිණුණා. ඊට පස්සේ බ්‍රාහ්මණ ඉන් අදහන මිත්‍යා දෘෂ්ටිකව හිටපු මෞතුමියත් දහමෙහි පිහිටුවලා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් වෙදී. ඒ වගේ අපිට කතා බොහෝ අහන්න ලැබෙනවා ධනය වෙනුවෙන්වත්, එහෙම නැත්නම් තමන්ට ලැබෙන සැප සම්පත් වෙනුවෙන්වත් ඒවැ ඇලිලා ඒවැ වැරදි කරන්නේ නැතුව, වැරදි මාර්ගයේ ගිහිලා තව තව ධන සම්පත් හොයන්නේ නැතුව, ඒ තමන්ට ලැබුණු සම්පත පවා අත්හැරලා සසර දුක් කෙලවර කරපු බොහෝ දෙනෙක් ගැන අපේ ශාසනයේ අහන්න ලැබෙනවා. ඉතින් ඒ ටික තමයි අද මේ ගාථා රත්නෙන් අපිට දැනගන්න තියෙන්නේ. මං දැන් යොමු වෙනවා ඒ ගැන සාකච්ඡා කරන්න කියලා කල්යාණ මිතුරු මිතුරියන්ට. තෙරුවන් සරණ. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. ඉතින් ගොඩක් පින් සිද්ධ වෙනවා. දැන් රහත් වෙන්න ඉතින් පින තිබුණත් ඉතින් පොඩ පොඩ පරක් වෙලා හරි ඒක කොහොම හරි වුණා නේද? දැන් ගොඩක් අවස්ථාවල මගහැරලා ගියාට පුතා ඉපදිලා කුමාරි, ඒක තමයි මම පරක් වුණා හරි ගිහිල්ලා ඉතින් 3 දෙනාව රහත් වුණානේ. පස්චිම භවිකය වශයෙන් ඉපදිලා ඉඳලා තියෙනනේ. ඔව් ඒක තමයි. ඒක තමයි පස්චිම භවික විදිහට ඉපදලා තියෙනවා. ඔය ධම්මික උපාසක කියන එතුමාද දන්නේ නැහැ. එතුමා ධම්මික කියන නමින් තමයි ඒ ධම්මික ස්ථිර කියලා තමයි තියෙන්නේ කතාව. සමහර විට විසාකර චුල්ල වේදාලේ කියද නැත්තම් ඒ සූත්‍රය නෑ. ඒකේ නාරා නෑ. ඒ කතාව වෙන මං හිතන ඒ විසාක උපාසක අන්න ඒ දෙක මං හිතු ඒකත් දන්නේ නැහැ කියලා අහන් හිටියේ ජයශ්‍රීමතී මහත්මිය. විසාක උපාසකයි ධම්මදින්නා උපාස මේ ඒ දෙන්නේ. තවත් එක්කෙනෙක් හිටියනේ ධම්මික කියලා, අර දිව්‍ය ලෝකේ රත් ඇවිල්ලා අර පොඩ්ඩක් ඒක තමයි මම මටත් හිතුනේ ඒ නෑ ඒක උපාසකතුමාගේ මේ එයා වෙන්න බෑනේ. රහත් වෙච්ච කෙනෙක් ආපහු දිව්‍ය ලෝකෙකට යන්නේ නෑ. එයා වෙන්න ඒක නිසා එයා වෙන්න බෑ. එයා නෙමෙයි මේ ඔව්. එයා රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නෑනේ එතන. වික්ෂුන් වහන්සේලා පිරිත් කියන්න ආවම මේක උනේ මටත් අර මේ ධම්ම දින්නා කියන නමත් එක පොඩ්ඩක් පැටලෙනවා. චුල්ල වේදාල සූත්‍ර ගොඩක් පිංසුන් ශ්‍රීමති මහත්මිය, ඒ ධම්මික උපාසක නෙමෙයි මේ ධම්මික රහතන් වහන්සේ කෙනෙක්. ඒක තමයි ඒක තමයි. ඔව් මේ ගාථාව දේශනා කළා තියෙන ඒ ධම්මික රහතන් වහන්සේ පෙරත් භවයකත් මේ විදිහටම ජීවිතේ ගත කරලා මේ විදිහට රහත් භාවයට පත් වුණා. මේ ආත්ම භාවයේදීත් මේ විදිහටම අරහත් භාවයට පත් වුණා කියන එක තමයි ඒ බුදුරජාණන් වහන්සේ ධම්මසභා මණ්ඩපයේදී දේශනා කළා තියෙන්නේ. රහතන් වහන්සේ පෙර ජීවිතයක පැවිදි වෙන්න ඇති, පැවිදි වෙලා පැවිදි ජීවිතේ ගත කරන්න ඇති, ගත කරලා මහණතම් පුරලා ඒ විදිහට දරුවා තමන්ගේ වයිෆ් අත්තරලා එහෙම ගිහිල්ලා එයා මහණ වෙලා තියෙනවා. ඒ එකම මෙහෙ මාත්ම භවෙත් ඒ විදිහටම ඒ දේම සිද්ධ වුණා කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ ගාථාවේ තේරුම් කරලා තියෙන්නේ. ඔව් ඒ වගේම කතාවක් නේ කප්පින රජතුමායි අනෝජා දේවියයි. ඔව් ඒ වගේම කප්පින රජතුමා ඇවිල්ලා මහාන වුණා. ඒ එතුමියත් අනෝජා දේවියත් ඇවිල්ලා මහාන වෙලා පැවිදි වෙලා රහත් වුණානේ. ඒ වගේ හුඟක් කතා තියෙනවා. ඒ කතාව නම් මන් දන්නේ නැහැ ශ්‍රීමති මහත්මිය. පොඩ්ඩක් කියන්නකෝ පුළුවන් නම්. ඒ කප්පින රජතුමා මේ ආත්ම භාව ගණනාවක ඉඳලා ඒ බොහෝ පිරිසක් 1000ක් දෙනා එක
මේ පින්දහම් කරගෙන ආපු කෙනෙක්. ඒ වගේම ඒ අනෝජා දේවියත් පෙර බුදුසසුනකදී අනෝජා නමින්ම ඉඳලා ඔය පින් කරලා ඇවිල්ලා ඔය අපේ බුදුරජාණන් වහන්සේ කාලෙදී ඒ රජතුමාට බිස වෙලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කප්පින් රජතුමා ඒ දහසක පිරිවර එක්ක තමයි ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වෙලා තියෙන්නේ. ඒ එතුමා ආව වගේම ඊට පස්සේ අනෝජා දේවියත් එයාගේ පිරිවර සමග ඇවිල්ලා මෙහෙනිසස්නේ පැවිදි වෙලා රහත් වෙලා තියෙනවා. ඒ ඉස්සර බුදුසසුනකදී ප්‍රාර්ථනාවක් කරලා තිනා මම අනෝජා නමින් අනෝජා මල් පූජා කරලා තිනවා බුදුරජාණන් වහන්සේට. ඒ කාලේ මොනහරි තිබුණු මලක්. මම අනෝජා නමින්ම මේ ඉපදිලා නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අන්න එහෙම එකක් තමයි ඒ තියෙන්නේ. ඒක ශ්‍රීමති මහත්මිය, මේ ඉස්සෙල්ලා මේ කප්පිල රජතුමා බුදුහාමුදුරන්ව දකින්න බුදු රජන් වහන්සේ දකින්න බණහඬ කියලා පිරිවරත් සමග ගියාම අපේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ඊට පස්සේ එතනදිම මහණ වෙලා රහත් බවට පත් වෙලා ඊට පස්සේ රජතුමා අපව ආවේ නැති නිසා බිසව ගිහින් තියෙනවා මේ බලන්න පිරිවරත් එක්ක. ඒ ගමන එහෙ යනකොට තමන්ගේ රජතුමා මහණ වෙලා බුදුහාමුදුරන්ගේ පස්සකින් ඉඳගෙන ධර්මය මේ ශ්‍රවණය කරමින් ඉඳලා තියෙනවා. එතකොට ඊට පස්සේ බුදුහාමුදුරෝ ඒගොල්ලන්ටත් ධර්මය දේශනා කරලා තියෙනවා. එතකොට එයත් අර පෙරපින් තිබිච්ච නිසා, පෙර ප්‍රාර්ථනාවන් තිබිච්ච නිසා එයත් රහත් භාවයට, ඒ ධර්මයේ අසුසැනීම රහත් භාවයට පත් වෙලා, ඒ එයාගේ පිරිසත් ඔක්කොම ඒකම රහත් භාවයට පත් වෙලා, ඒ අර පෙර ප්‍රාර්ථනාවන් ඒ විදිහටම ප්‍රාර්ථනා කරගෙන ආපු විදිහටම ඒ දේවල් සිද්ධ වෙලා. හරිම ලස්සනයි. ඔව් එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ මුලින් මට මතක විදිහට නොපෙනෙන සලස්සලා ධර්මයේ දේශනා කරලා තියෙනවා රජතුමාව. ඔව්. ඊට පස්සේ එතුමිය පැහැදිලා ධර්මයට සෝවාන් වුණාට පස්සේ තමයි මේ පේන්න සැලැස්සුවේ. ඔව්. මහන්සිව පේන්න සැලැස්සුවේ. මේ මං හිතන්නේ බුදුහාමුදුරුව පෙර ගමන් වැඩපු අර ඉස්සරහට හමු වෙන්න ගිය තුන්දෙනාක් එක්කෙනෙක් නේ, මහා කප්පින රජු. අර මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක්කෙනෙක්. මහන්සේ අර ධාතු විභංග සූත්‍රය දේශනා කර ඒ ස්වාමීන් වහන්සේ, ඒ රජුව කවුද අපේ ධාතු මේ කවුද ඒ රජුව ගියානේ අර මේ අහල බිම්බිසාර රජුරන්ගේ ලිපුක්කු සාතිරේ පුක්කු සාතිරේ පුක්කු සාතිරේ රජුරන්ට තමයි බුදුහාමුදුරුව වැඩලා මුණ ගැහෙන්න වැඩිච්ච මම හිතේ ඒ තුනම තමයි. රජුරද පුක්කු සාති බමුණද නෑ රජ කෙනෙක් පුක්කු සාති රජ කෙනෙක් පුක්කු සාති රජ කෙනෙක් රජකම අත්හැරලා හරි හරි උන්වහන්සේ රහත්ුනේ නැහැ නේ, දනාගාමි වෙලා මේ අපවත් වුණා. පිරිනිවන් පෑව. පිර අකුසල කර්මයන් නිසා. රාත් බාවිට පත් වෙන්න බැරි වුණාද? බැරි වුණා. ඔව් අනාගාමි වෙලා හරකෙක් යක්ෂණේ හරකෙකුට ආවේශ වෙලා ඇවිල්ලා අල්ලන්න. ඒ වුණාට අනාගාමි වුණා. ඒ කට්ටිය එක පවුලක හිටපු අය නේද? හතර දිනක් නේද? හතර දිනක් දබ්බමුල්ල පුත්තු මහ රහතන් වහන්සේ දාරුචීරියයි. නෑ නෑ දාරුචීරිය නෙමෙයි. මං අහලා තියෙන දාරුචීරියත් ඒ පවුලේ කෙනෙක් කියලා මං අහලා තියෙනවා. එතුමා අර මේ මහා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී අර හත් දිනක් කඳු මුදුනකට නැගලා ඔව්න්නේ ඒ කට්ටියට නේද දබ්බමුල්ලමත් ඒ රහතන් වහන්සේ ඇතින් ඒක පවුලට නෙවෙයිද ශ්‍රීමති මහත්මිය? කුමාරකාශ්‍යප හාමුදුරුවෝයි. ඔව් කුමාරකාශ්‍යප හාමුදුරුවෝ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ දාරුචීරිය කියන එතුමායි. තව මේ උපාසක කෙනෙක් හිටියා තව මට ඔක්කොම ටික මතක නැහැ. කොමාරි එයින් එක්කෙනෙක් දිව්‍ය ලෝකේ ගියානේ. ඒ දිව්‍ය ලෝකේ ගිය කෙනානේ මේ දාරුචීරිය අර ලීපතුරු බැඳගෙන ඉඳද්දි එයා අනාගාමි වෙලා දිව්‍ය ලෝකේ ගිහපු එක්කෙනෙක් නේ වෙන්නේ.
අනාගාමි වෙලා ගිහිල්ල ඔයා රහත් වෙන හැටි දන්නෙත් නෑ එහෙම කියලා කිව්වේ එයා මම ඒ කතාව දන්නේ එතන දැන් මෙහෙමයි දැන් දිව්‍ය ලෝකෙට නෙමෙයි නේද සුද්ධාවාසයක ඉපදිලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදුනේ ආයත ඔක්කොම පැටලවිල දැන් අනාගාමි සුද්ධා මට මතක විදියට එහෙම සුද්ධාවාසයේ ඉපදිලා ඒකට පස්සේ මේ දාරුචූරියගේ වැරදි මතේ මතක් වෙලා දැකලා වෙස්වලාගෙන ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරු හම්බෙන්න යන්න කියලා දාරුචූරියේ හිතුවනේ මේ එයා මහා සෝවාන් වෙලාද එයා රහත් එයා රහත් වෙලාද කොමාරි වැරදි මතයක හිටියා එයා ඉතින් තාමත් ඉන්නේ දැන් බ්‍රහ්ම ලෝකෙට වෙලා නේද අරියා එහෙම වුණාද සමහර විට ඇති හැබැයි ඉතින් මේ 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 වගේ දේවල් අහනකොට අපිට තේරෙන්නේ කොහොම හරි මේ අපි මේ පාරමී පුරාගෙන යන ගමන මේ නවතන් තමයි අපි මේ ඉන්නේ කියලා. ඉතින් කොහොම හරි අපිට යන්න පුළුවන් වෙයි මේ විදිහට ඉතින් ධර්ම ශ්‍රවණය කරලා ධර්මානුකූලව ජීවත් වෙනවා. ඉතින් මෙහෙම ඉන්නකොට කැම් කිසි හිතට ඉතින් මේ කතාව වලින් සහනයක්. ඔව්. දැන් ඒ කියන්නේ දැන් ධනිය රැස් කරොත් හොඳින් හෝ නරකින් හෝ ධනිය රැස් කරොත් ඊළඟට තමන්ගේ සැප සම්පත් ලබා ගත්තොත් යාන වාහන ලොකු ගෙවල් දොරවල් පිටරට ගමන් ඒ වගේ දේවල් ඇති කරගත්තොත් මේ ජීවිතයේදී ලැබෙන తాවකාලික සතුටක් විතරයි. එතකොට දැන් ලෝකෝත්තර වශයෙන් ලබන ලෝකෝත්තර සැප කියන එක අනාගතයේ සංසාරයේ නිමක් නැති දුක් කන්දරාවක් නිමා කිරීමක්නේ. දැන් මේ ජීවිතයේ මේ පොඩි කාලේ උපරිම අවුරුදු ගානේ යන ආයත එවැනි ධන රැස් කිරීම එවැනි වැරදි වැඩ මේ වගේ පාරමී පුරාගෙන යන්නට එහෙම සිත් පහළ වෙයිද? නේද? ඒකයි මට හිතේ. එහෙම සිත් පහළ වෙන්න පුළුවන්ද? ඇයි දැන් මේ මුගලන් මහරහතන් වහන්සේගේ බෝධිසත්වවදියකනේ මේ බිරිඳගේ කීමට දෙමව්පියන්ට හිරිහර කරේ. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නේ සංසාර ගමනේදී. ඉතින් අනන්තාලිය කුසලයක් කරලා දෙවතාවක් හරි හදිනවනේ. ඔව්. කීප වතාවක් ගිහිලා තින උන්වහන්සේ අවිච්‍යයට. ඉතින් ඒක සමහරට අසත්පුරුෂ ආශ්‍රය ආදී දේවල් තමයි කියන්නේ සෝවාන් ඵලයෙන් මෙහා අපිට කිසිම ගැරන්ටි එකක් නැහැ කියන එක තමයි ඒ දේවල් වලින් නියත ගතියක් නැහැ. ඔව් ඒ වුණාට ඉතින් මේ මෙහෙම පිරාගෙන යනකොට යම් කිසි ඒකෙත් එකතු වීමක් තියෙනවා කියන එක තමයි මට හිතෙන්නේ. ඔව් ඉතින් ඒකනේ මේ දෙව්දත් තෙරුන් වහන්සේත් අවිචි නරකාදී පැහි පැහි ඉඳලා දැන් එක දවසක මතු ආත්ම භවයක මේ පසේ බුදු සිකි පසේ බුදු වරය වශයෙන් වෙන්නේ කොහොම හරි ඉතින් හැම තප්පරයක්ම හැම ශණයක්ම අපි ධර්මානුකූලව ධර්මය තුල ඉන්නවා කියන එක ගැන සතුට වෙන්නත් පුළුවන්. ඔව් ඒ කියන්නේ එතකොට අපේ නිවන් අවබෝධ කරගන්න නිවන් මාර්ගය අවබෝධ කරගන්න දුර ප්‍රමාණය අපිට අඩු වෙන්න පුළුවන්. අන්න ඒකයි මාර්ගය. ඔව් ඒ කියන්නේ ඉතින් මේකේ අපිට කල්යාණ මිත්‍රය කොහොම හරි දැකලා නැති වුණත් අන්න ඒකයි. නිකන් අපි හිතලා බලන්න. අපි මේ දුකේ කොතනද ජීවත් වෙන්නේ? ඔව් අපේ එක්වීම අනුව රෑද දවාලද වෙලාවක්ද නැහැ එකතු වීම. ඒ තුළ යම්කිසි පිටට යම්කිසි දැන් මනස හිතේට යම්කිසි සතුටක්. ඇත්තෙම තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. අනාගාමී දැන් ස්වභාවයක් ගැන කතා කරන්නේ අපි. එතකොට අනාගාමී ස්වභාවයට පත්වන ස්වාමීන් වහන්සේ හරි යම් කෙනෙක් ආයිත් කාමාවචර ලෝකයට එන්නේ නැහැ නේද? ඒ චුට්ට එතනින් එහා මොකද වෙන්නේ? කොහොමද ඒගොල්ලන්ට අරහත්ත්වේ කරා යන්න පුළුවන් කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්? ඔව් අනාගාමීන් වහන්සේලා දැන් මේ මනුෂ්‍ය ලෝකේ අනාගාමී වුණත් තමන් වහන්සේ තව භවනා කරලා
rahat වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒ ආයුෂ ගෙවිලා අනාගාමී තත්ත්වේ ඉඳලා දැන් පුක්කුසාති රජතුමා ඒ රජ ඇඳුමෙන්ම ඒ කිය රජ නෙමෙයි තවුස් ඇඳුමෙන් ඉඳද්දිමනේ අනාගාමී උනේ ඔය මේ පිරිකර ගන්න යන ගමනේදී හරකෙක් කනලා අපවත් උනේ. එතකොට ඒ වෙලාවට ඒක ඒ ගිහිල්ලා සුද්ධාවාසී උපදිනවා සුද්ධාවාසල උපදිනවා පංචමධ්‍යාන්ත වෙනකන්. අභිධර්ම ක්‍රමයට නම් පංචමධ්‍යාන දක්වා වඩලා අනාගාමී වෙච්ච උපාසක කෙනෙක් නම් ගිහිල්ලා සුද්ධාවාසී තමයි උපදින්නේ. එතකොට සුද්ධාවාසයේ උපදින සුද්ධාවාස තියෙනවානේ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ කියලා පහක් තියෙනවා. එතකොට සමහර කෙනෙක් ඒ තමන් පිරූ පාරමී වලට අනුව තමන්ගේ අදිෂ්ඨාන අනුව ඔය භූමි පහටම ගිහිල්ලා අන්තිමට අග මේ අකනිට්ඨ බඹතලයේදී පිරිනිවන් පානවා. තව කෙනෙක් ඒ තමන් පහළ වුණු ඒ භූමියේම මැද හරියට ගිහිල්ලා පිරිනිවන් පානවා රහත් වෙලා. ඒ වගේ කොහොම හරි ඒ සුද්ධාවාසයේ ඉපදුණු ආර්යයන් වහන්සේලානේ. ඒ ආර්යයන් වහන්සේලා ආපහු නැවත කිසිම තැනකට යන්නේ නැහැ. සුද්ධාවාසයේ තුලම පිරිනිවන් පානවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට දැන් රහත් වෙලා පිරිනිවන් පානවනේ. රහත් වෙලා පිරිනිවන් පානවා. ඒ භාවනා ඒ කියන්නේ සුද්ධාවාසය කියලා කියන්නේ පංචවෝකාර භූමියක්නේ. ඒ බ්‍රහ්මීන්ට පුළුවන්නේ ඇස්කන් තියනවා ඒ භාවනා කරලා හිත දියුණු කරලා හිතේ ඉතුරු කොටස් ටික කරගන්න පුළුවන්. ඒ භාවනා වඩලා දියුණු කරගන්න පුළුවන්. එතකොට ඔය අනාග දැන් ඔය ධ්‍යාන තලවලට යන්නේ නිතුවමත් ඒ අර තිලක්ෂණය එහෙම විදර්ශනා වඩන කෙනෙක් ධ්‍යාන තලවලට යන්නේ නැතුව අනාගාමී ස්වරූපයට යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවද? තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ මේ ඒ දැන් භාවනා කරලා ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ආදී වශයෙන් ධ්‍යාන වඩලා සමහර කෙනෙක් අරූප ධ්‍යානත් වඩලා අෂ්ට සමාපatti මාර්ගෙන රහත් භාවයට ලබනවා මාර්ගඵල ලබනවා. තව සමහර කෙනෙක් ශුෂ්ක විදර්ශක කියලා විදර්ශනාවම කෙලින්ම කරනවා. ඒතර ඒ විදර්ශනා භාවනාවම කරලා ඒ විදර්ශනා භාවනාවේදී අර ප්‍රථම ධානයට සමාන සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ නීවරණ පහම යටපත් කළා තමයි ඒ භාවනාව කරන්නේ විදර්ශනාව. විදර්ශනාව කරගෙන යනකොට ඒ නීවරණ ප්‍රහාණය වෙනවා. එතකොට ඒ භාවනා කරන ඒ සිතත් ප්‍රථම ධානික සිතකට සමානයි කියලා කියන්නේ. එහෙම කරලා රහත් වෙන්න පුළුවන්. ඒ වගේ අනාගාමීන් වෙන අනාගාමීන් වහන්සේ කෙනෙකුට සුද්ධාවාසයට යන්න බැරි බව තමයි කියන්නේ. සුද්ධාවාසයට යන්න ඒක චතුත්ථ ධාන තලයක තියෙන්නේ. ඔය වේහප්පලයයි අසඤ්ඤ සත්‍යයයි සුද්ධාවාසයි තියෙන්නේ එක තලයක චතුත්ථ ධාන තලේ. එතෙන්ට යන්න නම් ඒ ධාන හතරම ලැබලා එහෙම නැත්නම් අභිධර්ම ක්‍රමයට පහක්. ඒ පහම ලැබලා තමයි එතෙන්ට යන්නේ කියලා කියන්නේ. අනේ අපේ මේ ගුරුතුමා ඉන්නවා. එතුමා කතා කරන්න කැමති වගේ ජයන්ත රත්නායක මහත්මයා අපි යොමු වෙනවා ඔබතුමාට ඉතා ගෞරවයෙන්. මුල ඉඳන් මැවිත් හිටිය ජයන්ත මහත්මයා. ආ මම දැක්කේ නෑ. ඔබතුමා පාන්දර නැගිටලා සම්බන්ධ වෙලා කතා කරන්න මහත්මයා. හොඳයි අද ටිකක් නිඳ ගියෙත් නෑ උදේ පාන්දර ඉතින් මම හිතුවා මේකට සම්බන්ධ වෙන්නම් කියලා. අර මේ අපි හිතමුකෝ දැන් ශුෂ්ක විදර්ශනාවෙන් අනාගාමි වුණා කියලා යම් කිසි ආර්යයන් වහන්සේ කෙනෙක් එහෙම වුණාම ඒ ආර්යයන් වහන්සේට තියෙන ධර්ම ස්වභාවයක් තමයි උන්වහන්සේට පිරිනිවන් නෙවෙයි ඒ ජීවිතයේදී රහත් වුණේ නැත්තම් ඒ ජීවිතය තුලදීම පංචම ධානය වැඩිනවා කියන එක ඒක ධර්මතාවයක් හැටියට. ඒක නිසා අනිවාර්යයෙන්ම උන්වහන්සේ සුද්ධාවාසයේ උපදිනවා කියන එක. ඒ කියන්නේ ඉන් පහළ භූමියක අනාගාමී උපදින්නේ නැහැ කියලා. එහෙම එකක් අහලා තියෙනවා. මම හිතයි මම කියවලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් මමත් එහෙම එකක් අහලා තියෙනවා. ඔව්. ඒක මහත්තයා මොන පොතේද තිබුණේ? ඒක මට සමහර විට ප්‍රදීප්තිකාරී නායක හමුදුරන්ගේ පොතක වෙන්නේ නැති නේද?
ඒවගේම තමයි අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක් අපි හිතමුකෝ අපි හිතමු එතකොට අපි හිතෝ චතුත් අධ්‍යාන වැඩුවොත් චතුත් අධ්‍යාන නෙවෙයි සමාවෙන් අපි හිතුවොත් එහෙම ඔය ආකාසානං චායතන ආදී වගේ ධ්‍යාන වැඩුවොත් ඒ තැන්වලත් ප්‍රතිසන්දී ගන්න පුළුවන්. ඒ තැන්වල ප්‍රතිසන්දී ගත්තත් එතනදිම ඒ කියන්නේ ඒ භූමිවලදිම රහත්භාවයට පත් වෙලා පිරිනවන් පානවා. ඒ වගේම දැන් අපි හිතුවොත් එහෙම සෝවාන් ඵලයට පත් වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් ගියොත් එහෙම අපි හිතමුක රූපාවචර බ්‍රහ්මලෝකයක ප්‍රතිසන්දී ලැබුවා කියලා. උන්වහන්සේලා නැවතත් කාම භූමියට කවදාකවත් එන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කාම භූමියට එන්නේ නැහැ කියලා කියන්නේ අනාගාමීන් වහන්සේලානේ. නමුත් යම් කිසි ආර්යයන් වහන්සේ කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ රූපාවචර අරූපාවචර භූමිය ආදී ප්‍රතිසන්දී ගත්තොත් නැවතත් කිසිම කලක මේ කාම භූමියට එන්නේ නැහැ කියන එකත් සඳහන් වෙලා තියෙනවා. ඔක තියෙන අතරම යමකේත් තියෙනවා. යම කියනොත් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. යම් ක ප්‍රකරණය. ජයන්ත මහත්මයා, එතකොට අර දැන් කිව්වනේ අන්තිමට සෝතාපන්න ස්වභාවය ලබන කෙනෙක් රූපාවචර අරූපාවචර වල බිහි වුණොත් නැවත කාමාවචරයට එන්නේ නැහැ කියලා. එතකොට අර රූපාවචර අරූපාවචරයට යන්න නම් ධානයක් ලබන්න ඕනිද නොලබා යන්න පුළුවන්ද? නෑ, ධානයක් ලබන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි ඒක අපි බැලුවොත් එහෙනම් ඒක අපිට තර්කයෙන් ඔප්පු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ රූපාවචර භූමි අරූපාවචර භූමි වල ප්‍රතිසන්දිය ලබන්නේ රූපාවචර භූමියේ ප්‍රතිසන්දිය ළමන්නේ රූපාවචර විපාකසිතකින්. එතකොට අරූපාවචර භූමියේ ප්‍රතිසන්දිය ළමන්නේ අරූපාවචර විපාකසිතකින්. අපි හිතුවොත් එහෙම ආකාසානං චායතනේ යම් කිසි ආර්යයන් වහන්සේ කෙනෙක් අපි හිතමු අපි ආර්යයන් වහන්සේලා ගැන කතා කරන්නේ. එතකොට ඒ ආර්යයන් වහන්සේ ප්‍රතිසන්දිය ගන්නෙ එතන විපාකසිතක් ඇති වෙන්න නම් කර්මය කලින් කරලා තිබිය යුතුයි. ඒ කර්මය කළොත් තමයි ඊට අනුරූප විපාකය හම්බ. ඔය මේ රූපාවචර අරූපාවචර ධානවල තියෙන දේ තමයි විපාකේ හැම වෙලාවෙම පහළ වෙන්නේ මේ භූමිය. හැබැයි කර්මය කරන්න පුළුවන් වෙන භූමියක. දැන් මනුස්ස භූමියේ ඉඳලා ධාන වඩන්න පුළුවන් රූපාවචර හෝ අරූපාවචර. නමුත් ඒකේ ප්‍රතිඵලය හැටියට විපාකය ගෙන දෙන්නේ ඊට අදාළ වෙච්ච භූමියමයි. ඒකෙන්ද විපාක සිතින් උපදින නිසා ඒ කර්මය කලින් කර තිබිය යුතුයි. ඉතින් ඒකම තමයි අපිට ওই සුද්ධවාසී අනාගාමී වහන්සේලා උපදිනවා කියන තැනටත් පාවිච්චි කරන්න පුළුවන්. උන්වහන්සේලාට එතන ප්‍රතිසන්දිය ගන්න නම් ඒ ධ්‍යානය කලින් වඩලා තියෙන්න ඕන. ඒකෙන්ද ඒක ස්වභාවයක් හැටියට ධර්ම නියාමයක් හැටියට අනාගාමී වහන්සේලාට ඒ පංචම ධ්‍යාන පංචක ණය ක්‍රමයෙන් පංචම ධ්‍යානය වැඩෙනවා. ඒ විදිහට තමයි ගන්න ඕනේ. ඒකී තිබුණ විදිහට මම මතක විදිහට මරණාසන්න මොහොතේ හරි ඒක ලැබෙනවා කියලා නේද? ඒක තමයි. ඒක තමයි. මරණාසන්න චිත්තෙ විදිහ නෙවෙයි. නමුත් මරණාසන්න කාලය තුල හරි ඒක ලැබෙනවා. ඒ කියන්නේ ජයන්ත මහත්මයා, එතකොට දැන් අපි සෝතාපන්න මාර්ග ඵලනේ පළවෙනියටම ලැබෙන්නේ, එතකොට ඒක ගන්න කෙනෙක් ශුෂ්ක විදර්ශනා භාවනා වඩනකොට ධ්‍යානවලට නොගියත් ඒගොල්ලන්ට පුළුවන්, ඒගොල්ලන්ට බැයිද එතකොට රූපාවචර අරූපාවචර ලෝකයකට යන්න? ඒගොල්ලන් කොහෙටද යන්නේ? ඒගොල්ලන් හදිසි මරණයට පත් වුණා. ප්‍රථම අධ්‍යානික භූමියට යන්න පුළුවන් ඇති. බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්ම බ්‍රහ්ම පුරෝහිත කියන ඒ ප්‍රථම අධ්‍යානික තලයකට යන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද නීවරණ ප්‍රහාණය කරලා තියෙනවා පහම. මම ප්‍රථම අධ්‍යානෙම තමයි ශුෂ්කයාත් මේ සෝවන් ඵලයට පත් වෙන්නේ කියලා.
ඔව් දැන් ඔව් එහෙම තමයි මේ ස්වාමීන් වහන්සේගේ පොතේ ඒක තියෙනවා එහෙම සලකනවා කියලා. ඔව්. ඒක හරි. මං කියන්නේ කැහනවද? ඇහෙනවද? ඇහෙනවා ජයන්ත මහත්තයා. ඔව් දැන් අපි හොඳයිද මන්ද ජයන්ත මල්ලිට ඔහොම කතා කරන්නේ. ඒක තමයි මාත් කල්පනා කරේ ජයන්ත මහත්තයා. එපා ජයන්ත මහත්තයා පොඩ්ඩක් රෙස් කරන්න. මොකද තේනවා කටහඬින් මහන්සියෙන් කතා කරනවා කියලා අපිට. හරි මම මේක විතරක් කියන්නම්. මම මේක විතරක් කියන්නම්. මේ ධම්මසංගණයේදී ලෝකෝත්තර සිත් හඳුන්වන තැන බලන්න. එතෙන්දි කියන්නේ කොහොමද කියන්නේ පඨමාය භූමිය පඨමාය භූමිය කොහොමද ඒක මට හරියට මතක නැහැ. ඒ කියන්නේ ප්‍රථම භූමියට පත්වීම පිණිසය යම් කිසි කෙනෙක් මාර්ගයේ වඩාද විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ අන්න ඔය ටික ඔක්කොම එනවා. ඒ කියන්නේ මොන විදිහට සෝවාන් මාර්ගසිත වැඩුවත් ඒක වැඩුවත් පහළ වුණත් ඒක පහළ වෙන්නේ ප්‍රථම ධ්‍යාන සිතක් හැටියට. ඒක නිසා ඒක ප්‍රථම ධ්‍යාන සිතක් හැටියටමයි සෝවාන් මාර්ගසිත ශුෂ්ක විදර්ශකිරුට පහළ වෙන්නේ. හැබැයි යම් කෙනෙක් ඉහළ ධ්‍යාන වඩලා තිබුණා නම් ඊට අනුරූපව තමයි සෝවාන් මාර්ගසිත පහළ වෙන්නේ. ඔව්. එතකොට හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒකින් කියන්නේ ප්‍රථම ධ්‍යානය වැඩුවා කියලා කියන්නේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගසිතේ විපාකයක් හැටියට රූපාවචර අරූපාවචර භූමියල උපදින්න බෑ. ඒ කියන්නේ මාර්ගසිතට පුළුවන් කමක් නැහැ ප්‍රතිසන්දියක් ගෙන දෙන්න. ප්‍රතිසන්දිදායක කර්මයක් නෙවෙයි මාර්ගසිත කියන එක. ඒ චේතනාව ගත්තාම ඒක ප්‍රතිසන්දිදායක නැහැ. ඒක නිසා ශුෂ්ක විදර්ශකයකුණත් ප්‍රථම ධ්‍යානය වඩනවා කිව්වට ඒ ආර්යයන් වහන්සේ අනිවාර්යෙන් ප්‍රථම ධ්‍යාන භූමිය ඉපදෙනවා කියන කතාවක් කියන්න බෑ. සෝවාන් වුණාට පස්සේ හරි සමතේ වැඩුවොත් සමතේ වඩන ප්‍රථම ධ්‍යානෙ වැඩුවොත් ඒකේ ප්‍රතිඵලය ඒ කර්මයේ ප්‍රථම ධ්‍යානෙ වැඩිීමේ විපාකයක් හැටියට ප්‍රථම ධ්‍යාන භූමියක හෝ ද්විතිය ධ්‍යාන ඒ වඩන ආකාරයේ මේ ධ්‍යානෙ අනුව ප්‍රතිසන්දිය ලබනවා. ඒක තමයි කියන්නේ. මම දැන්ට නිහඬ වෙන්න තේරුවන් සර් නයි. මමයි ඉන්නේ ජයන්ත මහත්තයා කතා කරනකොට. තේරුවන් සර්. අපිට මේනෝ හොඳටම මහන්සියෙන් අමාරුවෙන් කතා කරනවා කියලා. අපි දැන් අපි වේලා සර් නවත්තමු ශ්‍රීමති මහත්මියට. ඔව් නවත්තමු ශ්‍රීමති මහත්මිය දැන්. නෑ අපි පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නම් කමක් නෑ කතා කරලා නවත්තමු කමක් නෑ. ජයන්ත මහත්තයන් අහගෙන ඉඳීනේ. ජයන්ත මහත්තයා කියපු එකට ඉතින් ප්‍රථම ධ්‍යාන සිතකින් සෝවාන් මාර්ග ඵලය මාර්ග සිතින් මේ ඊට පස්සේ සෝවාන් ඵලය ලැබුවත් ඊට පස්සේ ඒ ආර්යයන් වහන්සේ ප්‍රථම ධ්‍යානය වඩලා ඒ ධ්‍යානයෙන් පිරිහෙන්නේ නැතුව අපවත් වුණොත් විතරයිනේ ඉතින් රූපාවචර මේ ප්‍රථම මේ ලෝකයකට උපදින්න පුළුවන් ධානයක් වැඩුවේ නැත්නම් ඊට පස්සේ ඉතින් ඒ ආර්යයන් වහන්සේ කාම භූමි ඒ කාම සුගතියක උපත්ති ලැබයි අපායට යන්නේ නෑනේ. එහෙම තමයි. එතකොට ඒ සෝවාන් ආර්යයන් වහන්සේගේ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. බොහොම පින් ශ්‍රීමති මහත්මියටත් දයන්ත මහත්මියටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙන විශේෂ දෙයක් නැත්නම් අපි වැඩසටහන නිමා කරන්න උපසමනා කරමුනේ. ඔව් හොඳයි හොඳයි. උපසමානුස්සතිය නිර්වාණය නම් කුමක්ද? යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදං මදනින් මදනෝ පිපාස විනයෝ ආලය සමුග්ඝාතෝ වට්ටුපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මහණෙනි, හේතුවෙන් නිපන්නා වූ හෝ
හේතුවෙන් නොනිපන්නා වූ හෝ යම්තාක් ධර්මය ඇත්තාහුද ඒ ධර්මයන් අතුරෙන් විරාගයෙහිවත් නිවන අග්‍රයයි කියනු ලැබේ. ඒ වනාහි රාගාදී මද මැඩලන තෘෂ්ණා සංඛ්‍යාත පිපාස සංසිඳුවන පංචකාම ගුණාලය නසන වට්ටදුක් සිඳලන තෘෂ්ණා ක්ෂය කරන පහ වූ රාග ඇති නිරෝධ සංඛ්‍යාත නිර්වාණයයි. භාවනා වාක්‍ය සංකත අසංගත සියලු ධර්මයන් අතුරෙන් විරාගය හේවත් නොඇලීම නම් වූ නිර්වාණය අග්‍රයයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. සමාවෙන්න. මිනිසාට මහත් අනර්ථ සිදු කරවන්නා වූ ජාත්‍යාදී අටවිසි මදියෝ නිවනට පැමිණි විට වෙනසී යන්නාහ. එබැවින් නිර්වාණ ධර්මය තෙමේ මදනින් මදන නම් වෙනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ නිර්වාණ ධර්මය තෙමේ පංචකාම ගුණාලය වෙනසීමට කාරණා වන බැවින් ආලය සමුග්ඝාත නම් වෙනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ සතර අපාය සහිත කාම රූප අරූප යන භවත්‍රේට අයත් කර්ම ක්ලේශ විපාක යන වට්ට තුන සිඳලන බැවින් වට්ටු පච්ඡේද නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ තෘෂ්ණාදී සකල ක්ලේශයන් නිරුද්ධ කිරීමට කාරණ වන බැවින් නිරෝධ නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ රූප ශබ්ද ආදී නානා අරමුණෙහි ඇලෙන ස්වභාවය වූ රාගය වෙනසීමට කාරණ වන බැවින් විරාග නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් නොනිපන් බැවින් අසංකත නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රයයි වදාරන ලද අසංකත ධර්ම තෙමේ සතර යෝනි පංචගති සප්ත විඥානත්‍ති නව සත්තා වාස යන ජරා මරණාදී දුකින් පිරුණු මතුමතු භවයන්හි සත්වයා බැඳ තබන අර්ථයෙන් වාන නම් වූ තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිර්වාණ නම් වනසේක. සාදු සාදු සාදු. නිබ්බාණං පරමං සුඛං. ඊළඟට ත්‍රිලක්ෂණ භාවනාව කරමු. ත්‍රිලක්ෂණ භාවනාව. තිසරණ සහිත පංචශීල සමාදානයේ පටන් සිදු කළ බුද්ධානුසති භාවනාවේදී සහ ඉන් අනතුරුව සිදු කළ ධම්මපද සම්මස්සනයේදී පහළ වූ ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම් නැතිවීම් දෙකින් පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ආයතන ධාතු නම් වූ පරමාර්ථ ධර්ම සමූහයෝ පීලන සංකත සන්තාප විපරිණාම අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේ. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිදාන සංයෝග පලිබෝධ අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. දුක්ඛයේත් සමුදයේත් නොපවැත්ම නම් වූ නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමත අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක පිරිසිඳ දකින්නා වූද සමුදය ප්‍රහාණය කරන්නා වූද නිරෝධය සාක්ෂාත් කරන්නා වූද
ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේ. අප විසින් රැස් කළා වූ මේ කුසල සම්භාරය අජාති අජර අව්‍යාදි අමර නිර්වාණ ධාතුව සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිස උපනිශ්‍රේ සම්පතක්ම වේවා. සාදු සාදු සාදු. අපි දැන් කාලෙක ඉඳලා මේ විදිහට ත්‍රිලක්ෂණ භාවනාව කරනවා. කාට හරි මේ ප්‍රශ්නයක් තියෙනවද? මේ අපි කරන මේ කුසල සහගත වැඩසටහනේදී කොහොමද මේ ස්කන්ධ ආයතන ධාතු ආදිය පහළ වෙන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවද කාට හරි? අභිධර්මයේ කරපු අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා, ඒක නිසා ඒක ටිකක් එක්ස්ප්ලেইন කරනවද? ඔව් ඒක තමයි. ඇත්තටම මේ ත්‍රිලක්ෂණ භාවනාව කියන එක අපි දැන් අපි කරන කුසලවල කුසල් අපි කරන්නේ ලෞකික කුසල්. ඒවා අනිත් ලෞකික ධර්ම වගේම අනිත්‍ය භාවයට පත් වෙනවා. කුසලයේ කරන වෙලාවේ කුසල් සිත තියෙනවා, ඊට පස්සේ නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට යටත් වෙන ධර්මයක් තමයි මේ කුසල් සිත්, ලෞකික කුසල් සිත්. ලෝකෝත්තර සිත් තමයි ඒවා ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ නැත්තේ. එතකොට මේ ස්කන්ධ අපි බලමු. දැන් අපි මේ අපේ සිත් තියෙනවා. අපි අභිධර්මයට අනුව කියනවා සිත් 89ක් කෙටි ක්‍රමයට. ඒ සිත් වලින් අපිට කුසල් සිත් කියලා කුසල් සිත් පහළ වෙනවා. ලෞකික කුසල් සිත් ආකාර 8කින් පහළ වෙන්න පුළුවන්. ඒ වගේ අපි මේ කරන සම්මස්සනේදී දාමේ කරන වැඩසටහනේදී. එතකොට මේ කුසල් සිතක් පහළ වෙනකොට ඒ හැම කුසල් සිතක් එක්කම පහළ වෙනවා රූපත්. අපේ ශරීරයේ පුරාම රූප පහළ වෙනවා. එතකොට දැන් ස්කන්ධ කියලා කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ඔය පහන ස්කන්ධ කියන්නේ. එතකොට සිත කියන එක ගත්තාම සිත තනියම උපදින්නේ නැහැ. සිත උපදිනකොට චෛතසිකත් උපදිනවා. එතකොට මේ චෛතසිකවල තියෙනවා වේදනා, සංඤා, ඊළඟට ඉතුරු තවත් චෛතසික තියෙනවා. ඒවා ටික සංස්කාර ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය වශයෙන් යනවා. සිත යනවා විඤ්ඤාණ ස්කන්ධයට. අර ශරීරය පුරා ඇති වෙනවා රූප. ඒ රූප ඒවත් ඊළඟට අපේ කර්මජ වශයෙන් නැති වෙන රූප තියෙනවා ඒවත්. ඒ සියලුම රූප රූපස්කන්ධයට යනවා. එතකොට අපි මේ කර මේ කුසල මේ පැය දෙක ගත කර වෙලාවේ බොහෝ රූප ඇති වෙලා නැති වෙලා ගියා. බොහෝ සිත් ඇති වෙලා නැති වෙලා ගියා. එතකොට ඒව තමයි ඒ ස්කන්ධ වශයෙන් අපි සලකන්නේ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. එතකොට ආයතන වශයෙන් බැලුවහම ඒ අපිට ඇති වෙනවා ආයතන. ඒ සිත යනවා සිත යනවා මන ආයතනෙට. ඊළඟට රූප වශයෙන් නැති වෙන රූප වලින් යනවා කොටසක් ඒ රූප ආයතන වලට. ඊළඟට ඒ හැදෙන රූපවල ඕලාරික රූප කියලා තියෙනවා, සුකුම රූප කියලා තියෙනවා. එතකොට ඒ ඕලාරික රූප ටික රූප ආයතන හැදෙනවා. රූප ආයතන හැදෙනවා. ඊළඟට ගන්ධ ආයතන, රස ආයතන ආදී වශයෙන් මේ ආයතන හැදෙනවා. ඊළඟට අර හැදෙන සුකුම රූප කියලා જાතියක් හැදෙනවා. ඒවා ධම්මායතනෙට යනවා අර චෛතසික ටිකත් එක්ක. අන්න ඒ විදිහට ඒ ටිකම අපිට ආයතන වලට බෙදන්න පුළුවන්. ඊළඟට ඒ හැදෙන රූප කොටස්ම ධාතු වශයෙන් උත් ධාතු වලට බෙදන්න පුළුවන්. රූප ධාතු වශයෙන් උත්, ඊළඟට මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි වශයෙන්. අන්න ඒ විදිහට ඒ ඇති වෙන නිසා තමයි ඒ හැම දේවලම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටත්. ඒක මේ ආයතන ධාතු වශයෙන් බෙදීම ගොඩක් දීර්ඝයි. ඒක නිසා මම ඒක විස්තර ගොඩක් කරන්න ගියේ නැත්තේ. ස්කන්ධ පහනම් අර විදිහට ඉතාම පහසුවෙන් අපිට දාගත්ත හැකි ස්කන්ධවල. ඒ විදිහට ඇති වෙන නිසා ඒවත් දැන් අපි ඊළඟට වෙන වැඩකට කරන්න ගියහම අර ස්කන්ධ ආයතන ධාතු ඒවා නෙමේ තියෙන්නේ, අලුතෙන් පහළ වෙනවා. අන්න ඒ විදිහට මොහොතක් මොහොතක් පාසා ඇතිව නැතිව යන නිසා තමයි අනිත්‍ය භාවයට පත් වෙන්නේ.
ඊළඟට ඇතිවීම නැතිවීම දෙක දෙකෙන් පෙළෙන නිසා දුකයි. අපිට ඒවා තියාගන්න බැරි නිසා බොහෝ අපිට ඕන තරම් කාලයක් අපිට ඕන විදිහට ඒක අනාත්මයි. අන්නේ විදිහේව තමයි දුක්ඛාරි සත්‍ය වශයෙන් මේ දක්වලා තියෙන්නේ. එතකොට ඒ දුක්ඛාරි සත්‍ය දුකට අයිති දේවල් හැමතිස්සෙම තමන්ව පෙළනවා. ඊළඟට ඒකයි පීලන කියන්නේ. සංකත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්තු දේවල්. හේතු නිසායි ඇතිවෙන්නේ. සන්තාප කියලා කියන්නේ දවන තවන ගතිය. තමන්ව දුකක් තියෙනවා නම් පෙළෙනවා. විපරිණාම කියලා කියන්නේ ඒ ස්වභාවය වෙනස් වෙනවා. එතකොට ඒ අර්ථය තමයි දුක්ඛ සත්‍යයට තියෙන පැහැදිලි කරන්නේ ඒ හතරෙන්. ඕක ජයන්ත මහත්තයා අනාගතයේදී චතුරාර්ය සත්‍ය කරනකොට සවිස්තරව පැහැදිලි කරලා දෙයි. ශ්‍රීමා මහත්මියට මොකද්ද ප්‍රශ්නේ? රේස් හෑන්ඩ් කරේ. අනේ නෑ මහත්මිය, වැරදීමක් සිද්ධ වුණේ. ඔව්. එතකොට දැන් දුක, අපේ දුක සමුදය කියලා කියන්නේ තණ්හාව. දුක්ඛ සත්‍ය උපදවන්නේ තණ්හාවෙන්. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙම පැහැදිලි කරලා තියෙනවා. එතකොට තණ්හාව පූර්ව භව තෘෂ්ණාව තමයි මේ රැස් කරන්නේ, කර්ම රැස් කරන්නේ. ඒ කියන්නේ තව භවයක් කරා යන්න හේතු සකස් කරලා දෙන්නේ. ඊළඟට මේ භව තියෙන තෘෂ්ණාව, දුක්ඛ සත්‍ය උපදවන තෘෂ්ණාව තමයි මේ සංසාරේ ගෙනියන්න, එහෙම නැත්නම් දුක ලබා දෙන්න හේතුවක් වෙන්නේ, නිදානයක් වෙන්නේ සමුදය සත්‍ය, එහෙම නැත්නම් තෘෂ්ණාව. හැම තිස්සෙම දුක එක්ක බැඳිලා තියෙන්නේ. නිරෝධයේ මාර්ගය එක්ක නෙමෙයි බැඳිලා තියෙන්නේ තණ්හාව. බැඳිලා තියෙන්නේ දුකත් එක්ක සංයෝග වෙලා. අර නිරෝධයේ මාර්ගය වගේ උසස් ගුණධර්ම වලට යන්න මේ තණ්හාව පලිබෝධයක්. ඒක නිසා පලිබෝධ කියනවා. ආයුහන නිදාන සංයෝග පලිබෝධ. මේවා නැති මේ ලෝකෝත්තර ධර්ම දෙක මේක. නිරෝධය මාර්ගය. එතකොට නිරෝධ සත්‍ය කියන නිර්වාණය බොහෝම විවේක තැනක්. අර කෙලෙසුන්ගෙන් දැවෙන්නේ තැවෙන්නේ නැතුව නිදහසේ ඉන්න තැන. නිස්සරණ මිදුණු තැනක්, දුකෙන් මිදුණු තැන. අසංකත හේතු ප්‍රත්‍යයන්ගෙන් හැදෙන්නේ නැති දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙන දෙයක් නෙමෙයි. අමත කියලා කියන්නේ මරණය ගැන දෙන්නේ නැහැ. මරණය, කෙනෙක් මැරෙනවා කියන්නේ ආයි උපදිනවා. මැරෙනවා නම් උපදිනවා. මරණය කෙලවර කරන තැනක් තමයි මේ නිරෝධය කියලා කියන්නේ. ඊළඟට එතෙන්ට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. නියාන කියන්නේ නිවනට පමුණුවන. ඊළඟට හේතු, නිවනට හේතුවක් වෙන, නිවන පෙන්වා දෙන දස්සන. ඊළඟට අර දුක්ඛය සමුදය ආදී දේවල් අභිබවා ගිහිල්ලා අධිපති වශයෙන් වැඩ කරන දේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නියාන, හේතු, දස්සන, අධිපති. ඔය ඊටාම දල වශයෙන් මම කිව්වේ මේ ජයන්ත මහත්තය එක ඉස්සරහට පැහැදිලි කරලා දෙයි. අපි එහෙමනම් අද වැඩසටහන නිමා කරමු. මොකුත් ප්‍රශ්න නැහැනේ. ශ්‍රීමති මහත්මිය, පොඩි දෙයක් මට මේ මම අර පොඩක් හාන්සි වෙලා වගේ කතා කරමින් ඉඳ තමයි හුඟක් කලවට මේ මහන්සි වගේ ඇහෙන්නත් ඇත්තේ. එක දෙයක් තමයි අපි අර කතා කරපු කොටසේ මේ අඩුව සම්පූර්ණ කරන්න කියන්නේ. අර අපි හිතමුකෝ කාන්තාවක් අනාගාමි වුණා කියලා. එහෙම වුණොත් එතුමියගේ ඊළඟ භවයේ තින්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉඳලා තමයි ඉහෙලට මේ බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ලැබෙන්නේ. ඒක පොඩ්ඩක් මතක් කරා. ඒක සම්පූර්ණයෙන්ම කෙලින්ම යන්නේ නැහැ එතුමිය. කෙලින්ම යන්නේ. ඒක පොඩ්ඩක් මතක් කරා. තේරුම් ගන්නයි. බොහොම පිං මහත්මයා. ඔව්. මතක තියාගන්න නැහැ. කාන්තාවක් මනුෂ්‍ය ලෝකේ අනාගාමී වෙලා නම් එතුමිය චුත්ත වෙලා ගිහිල්ලා උපදින්නේ බ්‍රහ්ම පාරිසජ්ජ කියන පළවෙනි බ්‍රහ්ම තලයේ ඉඳලා පියවරින් පියවර ගිහිල්ලා තමයි ආයුෂ තිබුණොත් ඒ අතරතුර සමහර වෙලාවට වේහප්පලේ වගේ රහත් වෙන්නත් පුළුවන්, නැත්නම් සුද්ධාවාසයට යන්නේ ඊට පස්සේ. වේහප්පලේටයි මම අහලා තිනවා අස වේහප්පලේයි නේවසඤ්ඤා නාසඤ්ඤා යතනේයි අගණිතා බඹලොවයි ඉන්න අනාගාමීන් වහන්සේලා ඒ තැන්වලදීම පිරිනිවන් පානවා කියලා. ඒක හොයලා බලන්න ඕනේ. මම හරියටම ඔය බ්‍රහ්මතල තුනේ ඉන්න අනාගාමීන් වහන්සේලා ඒ තලයේදීම පිරිනිවන් පානවා කියලා. සෝරි, ඒ කියන්නේ ඒගොල්ලෝ රහත් වෙන්නේ කවදද? ඒ තලයේ ඉන්න කාලෙම
ඒ බ්‍රහ්මතලේ මේ ජයන්ත මහත්තයා එහෙම එකක් අහලා නැද්ද? ඔව් මං එහෙම එකක් අහලා තියෙනවා. එහෙම ඒ තලයේදීම රහත් වෙලා ඊට පස්සේ පිරිනවන් පානවා කියලා. ඔව් දැන් නේව සංඥා නා සංඥා කියන්නේ බව අග්‍රේ එතනින් එහාට එතනින් එහාට යන්න තැනක් නැහැ. එතනට අනාගාමින් වහන්සේ කෙනෙක් ආවොත් උන්වහන්සේ නේව සංඥා නා සංඥා එතනදී පිරිනිවන් පානවා. වේ අප්පලයට ගියත් ඒ වගේ එතන හතරවෙනි බ්‍රහ්මතලේ එතනදී පිරිනිවන් පානවා අනාගාමින් වහන්සේ නමක්. අගනිත්ත බඹලොව දිනම් එතනත් එතනින් එහාට අනාගාමින් වහන්සේගේ ගමනක් නැහැ. එතනදී පිරිනිවන් පානවා කියලා. මොකද්ද වේහප්ප මොකද්ද කිව්වේ? ඒ මොකද්ද ඒක මං ඇහුවේ අදයි. වේහප්ප පලා මහත්මිය බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. ආහා බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. පළවෙනි ධ්‍යාන ලැබලා යන්නේ එක තලයකට. දෙවැනි තුන්වැනි ධ්‍යාන ලැබලා යන්නේ එක තලයකට. ඊළඟට හතරවෙනි ධ්‍යාන ලැබලා යන්නේ තව තලයකට. පස්වෙනි ධ්‍යානෙන් යන්නේ ඔය ඊළඟ චතුත්ථ ධ්‍යාන තලයේ කියන ඒ තලයට. එහෙම එකේ ඒ එක එක මට්ටම් තියෙනවා. හැම බ්‍රහ්මයාම ගිහින් එක තැනක උපදිනවා නෙමෙයි. ආහා ඒක ඒක පොඩ්ඩක් ඔය අභිධර්ම මාර්ගයේ පොතේ තියෙනවා. ඔබතුමිනේ ඉතාලම සරලයි. ඔක තේරුම් ගන්න පුළුවන් කියවලා බලන්න. අභිධර්මයේ තේ ඉච්චර බය වෙලා පටන් ගන්න කැමතිත් නෑ. මොකද්ද? අභිධර්මයේ තේ ඉච්චර බය වෙලා පටන් ගන්න කැමතිත් නැහැ. ඒත් වශයෙන් මට හිතෙනවා. අභිධර්මයේ කියන්නේ බය වෙන දෙයක් නෙමෙයි. අභිධර්මයේ කියන්නේ සූත්‍ර දේශනාවල උගන්වන පංච උපාදානස්කන්ධයම මේ අපේ ශරීරය ගැනම කියලා දෙන දෙයක්. ධර්මයෙන් ඈත්ුණු සූත්‍ර වලින් පිටත තියෙන දෙයක් නෙමෙයි. ඔය අභිධර්මයේ තියෙන කියන කොටසට තියෙනවා දේශනා 42000. ඊළඟට විනය පිටකයට තියෙන්නේ 21000. සූත්‍ර පිටකයට තියෙන්නේ 21000. 42000ක් ධර්මස්කන්ධ තියෙන්නේ අභිධර්ම දේශනාවේ. එතකොට අභිධර්ම දේශනාවෙන් ඈත් වුණා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනේ භාගිකින් ඈත් වෙලා අපි ගිහිය වශයෙන් අපිට හම් වෙන්නේ 4-1. එතකොට අර Tamanට බොහෝ කාලයක් කරන්න වෙයි ඊළඟ බුදුසසුනකදී හරි ඒව ඉගෙන ගන්න. මොකද ඒ කියන්නේ දැන් අපි පරමාර්ථ වශයෙන් අපි අහලා තියෙන විදිහට පරමාර්ථ වශයෙන් ඉගෙනගෙන ඒව තමයි විදර්ශනාවට කෙලවරදී අපි කරන්න ඕනේ. විදර්ශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය බලන්නේ. එතෙන්ට යන්න එසියුම් කොටස් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔක ඔය හිතන තරම් ගැඹුරු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මහසාගරය කිව්වොත් යොදුන් 84000ක් දුරට ගියන්නේ නැහනේ අපි එකපාරට. චුට්ට 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 යන්නේ. අන්න ඒ වගේ ඔය අපිට කවදාවත් ඔය ටික කරලා ඉවර කරන්න බෑ ජීවිත කාලෙකදී. ඒ වුණාට අර පොඩ පොඩ ඉගෙන ගත්තාම අපි ඉට්ටු වෙනවා ඒ විදිහට විදර්ශනාව මුදුන්පත් කරගන්න මාර්ගයට. මම මට තේරෙන ටික එහෙම තමයි. ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. අපේ ජීවිතය ගැන විතරයි උගන්වන්නේ. වෙන අමතර දේවල් නෙමෙයි උගන්වන්නේ. බොහොම පිං එකට ගෑමාව මේ එන්කරේජ් කරාට මම සලකා බලන්නම්කො. මොකද කීප සැරෑම පටන් ගත්ත ඔය අභිධර්ම ඉගෙන ගන්න කොහොම හරි කඩා කප්පල් වුණා. ඔබතුමියට වෙලාව තියෙනවා නම් අර අතිපූජනීය වැලිමඩ දිනාලංකාර ස්වාමීන් වහන්සේ ඉතාම සරලව පහේ පන්තියේ ළමයිකට තේරෙන තරමට තමයි ඒ දේශනා කරලා තියෙන්නේ. අන්න වෙබ්සයිට් එකක් තියෙනවා ඒකෙන් අහන්න. සමිනහන්සේගේ මම ටිකක් ඇහුවා. එතකොට බොහොම ආසත් හිතුණා. මට ඒක කන්ටිනියු කරේ නෑ. ඒකයි උනේ. ඉතාලම ලස්සනට පියවරෙන් පියවර ඒක නිකන් මල් මාලයක මල් ලහුනලා තියෙනවා වගේ එකිනෙක එකක් පස්සේ එකක් හරියට හදලා තියෙනවා ඒ වෙබ්සයිට් එක හදපු උතුම් මහත්මිය. ඒ කියන්නේ මොකද්ද වෙබ්සයිට් එක? අජින අලංකාර හම්බුනේ. බන්තේ දින අලංකාර කියලා print එක ගැහුවම එනවා ඒ වෙබ්සයිට් එක. දින අලංකාර සමුද්‍රයන්ගේ දේශනා සියල්ලම එකතු කරපු වෙබ්සයිට් එක. ඕකේ ඕකේ. ඔව් මම ගොඩක් කළා ස්වාමීන් වහන්සේගේ ඒවට සහභාගී වෙලා තියෙනවා ගොඩාක් අරියක්. ඔව්. ඒකෙන් තමයි අපිත් ඉගෙන ගත්තේ. හා හා. අද ගොඩක් කාලේ ගත්තා ඒ ගැන සමාවෙන්න. අපි දැන් ඉතින් පුණ්‍ය අනුමෝදනා කරලා වැඩසටහන් නිමා කරමු.
අද දවසේ අප රැස් කරගත්තා වූ උතුම් කුසල සම්භාරය අපට මේ වැඩසටහන් සම්පාදනය කරගන්නට දහම් කරුණු රැස් කරලා අපවත් වදාළ අතිපූජනීය රේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේටත් බෝධිසත්ත්ව ගුණෝපේත අතිපූජනීය නාවනී අරිධම්ම ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු. අප රැස් කරමේ සියලු කුසල් බලෙන් අතිපූජනීය රේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බැරි වෙලාවත් උන්වහන්සේ අනාගාමි බඹතලේ කොහො වැඩවාසය කරනවා නම් මේ පින් උන්වහන්සේට අත්පත් වේවා. උන්වහන්සේ පිරිනිවන් පාවා දාලා නම් අපේට උන්වහන්සේගේ ශ්‍රී නාමයට අපගේ ගෞරවාචාර නමස්කාරය වේවා. ඒ වගේම බෝධිසත්ත්ව ගුණෝපේත නාවිනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේටත් අපි මේ සියලු කුසල් අනුමෝදන් කරනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට සමතින් සත්පාරමී ධර්ම පුරාගෙන සුවපහසුයෙන් ලෞතුරා බුද්ධත්වයට පත් වෙන මේ පින් හේතු වේවා වාසනාව වේවා. සසර සැරිසරනතුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නටත් හේතු වේවා වාසනාව වේවා. අප රැස් කරගත් මේ උතුම් කුසල සම්භාරය මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ප්‍රදාන සියලුම බුදුපසේබුදු මහරහත් බෝසතාණන් වහන්සේලාට, බ්‍රහ්මරාජීන් වහන්සේලාට, දිව්‍යරාජීන් වහන්සේලාට, සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරමු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අපිට මේ වැඩසටහන් සම්පාදනය කරගන්නට මූලික අවස්ථාවේ ඉඳලාම උපකාර කරපු මේ දක්වා සම්බන්ධීකරණය කරමින් වැඩසටහන් වලට උපකාර කර ජයන්ත රත්නායක මහත්මයාට පාන්දර ඉඳලා නැගිටලා අපිට මේ වැඩසටහන් වලට තාක්ෂණික උපකාර කරන ඖෂධි රත්නසේකර මහත්මියටත්, ඒ වගේම තාක්ෂණික සම්පත් ලබා දෙන තුසිත රාජපක්ෂ මහත්මයාටත් ඉතාම අලංකාර විදිහට කොටස් කොටස් කර කර අනාගතය සඳහා සංරක්ෂණය කරමින් අපට උපකාර කරන ලක්ෂ්මී කුමුදුනි මහත්මියටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සෑම සියලුම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා. බොහෝ කාලයක් මේ ආකාරයට ශාසනික කටයුතු කරගෙන යමින් තම තමන්ගේ සිත් සතන්වල දියුණු කරගත යුතු ගුණ දහම් වඩා ගන්නට හේතු වේවා වාසනාව වේවා. පතන උතුම් බෝධි වලින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්තා. ඒ වගේම අසනීපව ප්‍රතිකාර ලැබමින් ජයන්ත මහත්මයාටත් තෙරුවන් සතු අනන්ත ගුණ වලින් ඉතා ඉක්මනින් ඒ ප්‍රතිකාර වලින් නිසි ප්‍රයෝජන ලැබිලා ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ භාවයට පත් වෙන්නට හේතු වේවා වාසනාව වේවා.
කරන කියන සියලුම ප්‍රතිකාර සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සම්බන්ධුණු කලන මිතුරු මිත්‍රයන් ඔබ සැමටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනා වේවා. පතන උතුම් බෝධි වලින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා වාසනා වේවා. අප සැමගේම උතුම් ගුරුවරුන්ට එහෙම කියන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරු උතුමන්ට නෑදෑ හිත මිතුරන්ට කලන මිතුරන්ට පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ට පෞල්වල දූ දරුවන් ඇතුළු සැමටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. ඒ සෑම දිනක් දහමට යොමු වෙලා සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්තා. අපවත් වීවදාල ගුරුතුමන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා සහ පරලෝ සැපත් ගුරුතුමන් වහන්සේලාටත් පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ටත් සුගති වලින් සුගති වලටම යන්න මේ පින් හේතු වේවා වාසනා වේවා. පොඩ්ඩක් රැඳී ඉන්න අපිට ලබන සති දෙක අප්‍රියල් මාසයේ පළවෙනිදාත් අටවෙනිදාත් එහෙම නැත්නම් 31 වෙනිදායි 7 වෙනිදායි මේ යුරෝපාදී අයට ලංකාවේ අයට එන්නේ පළවෙනිදායි අටවෙනිදායි මේ වැඩසටහන් පවත්වා ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ජයන්ත මහත්මයා අසනීප තත්ත්වයේ ඉන්න නිසා මටත් පරණ යොදාගත්තු වැඩක් තියෙනවා. ඒ නිසා සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. අපි ඉතාම කනගාටුවෙන් ඒක ගැන කියනවා. මේ ඒ සති දෙකේ බුද්ධානුස්සති භාවනාව පැවැත්වෙන්නේ නැහැ. 15 වෙනිදා අපි අප්‍රේල් 15 වෙනිදා තමයි නැවත වරක් මේ වැඩසටහන බුද්ධානුස්සති භාවනාව සහ ධම්මපදයේ වැඩසටහන කරන්නේ කියන එක සඳහන් කරනවා. ඔයගොල්ලෝ දන්න අයටත් කියලා ඒ සති දෙක ඉඳලා ඊළඟ සතියේ අපි සම්බන්ධ වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ශ්‍රීමති හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං. අනන්ත ප්‍රමාණ පිං තෙරුවන් සරණයි.